තුළ මෙම යාන්ත්‍රණයන්හි ඇති වැදගත්කම පැහැදිලි කිරීම සඳහා කෙරෙන ආරාධනය පැප්‍රල් සංවිධානයේ ගරු විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහත්මයාට. සුබ දවසක්, සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. සියලු දෙනාගේම අවසරයි. මම දන්නවා මේ මැතිවරණ නියාමනය ලංකාවට හඳුන්වා දීමේ කාර්යයට මේක මංජුල කිව්වා විදිහේ අම්මාකාරයකට මීට පෙරත් තිබුණා. ඒකට නායකත්වය දීපු, දායකත්වය දීපු බොහෝ දෙනෙක් ඉන්නවා. ඉදිරි පෙළත් ඉන්නවා. පිටිපස්සේ පාඩුවේ අපේ පරණ නායකයා මහින්ද දේශප්‍රිය මහත්මයා, එතුමත් ඉන්නවා. මං නම් කියන්න යන්නේ නැහැ. මං හිතන්නේ මේක සාමූහික ප්‍රයත්නයක්. දැන් අද දවසෙත් මේ ක්‍රියාවලිය නදී කිව්වා අපි ඔක්කොම එකතු වෙලා කළේ කියලා. ඌ අපි ඔක්කොම එකතු වෙලා තමයි කළේ. හැබැයි මං හිතන්නේ අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඒ ගෞරවය දෙන්නට ඕනේ මේ ක්‍රියාවලියට ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සහ නදිශානී පෙරේරා මහත්මිය සුවිශාල දායකත්වයක් දැරුවා. මම හිතන්නේ වැඩ වෙන්නේ එහෙම තමයි. අපි කණ්ඩායම් හැටියට ඉන්නවා. හැබැයි කවුරු හරි ඒකට ලීඩර්ෂිප් එක ගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ TI එක ඒකට ඕන කරන ලීඩර්ෂිප් එක ගත්තා. අපි පොඩි සපෝට් එකක් තල්ලුවක් දුන්නා. ඒක නිසා මේ මොහොතේ මේක එක්තරා විදිහකට ඓතිහාසික මොහොතක්. මේ මැතිවරණයේදී මේ ටූල් එකක්, අන්තර්ජාල ටූල් එකක් හඳුන්වලා දීලා මේ වියදම් නියාමනය නීතිය ක්‍රියාත්මක කිරීම, එහෙම නැත්නම් ඒක නියාමනය කිරීම සඳහා යම් සිවිල් කණ්ඩායමක් එකතු වීම සහ ඒකට අදාළ මේ වැනි වැඩපිළිවෙලක් සකස් කිරීම. මේ මොහොතේ අපි ජනාධිපතිවරණයට මුහුණ දෙමින් ඉන්නවා. ඒ වගේම ඉදිරියේ තව මැතිවරණ කීපයකට මුහුණ දෙන්න නියමිතව තිබෙනවා. ළඟ ළඟ පාර්ලිමේන්තුව, පළාත් පාලනේ, අපි දන්නේ පළාත් සභාත් අතුරුදහන් වෙච්ච එක ආපහු එයිද කියලා. ඒ නිසා මැතිවරණ රැල්ලක් එන්න තියෙන මොහොතක මේ වියදම් නියාමනයේ නීතියට අපි කණ්ඩායමක් එකතු වෙලා මේක නිරීක්ෂණය කරන්න වැඩපිළිවෙළක් සකස් කිරීම, ඒ වගේම මේ නීතිය ගෙනේම ඉතාම තීරණාත්මක කාරණයක් හැටියට මම දකිනවා. මොකද මැතිවරණයකදී තියෙන්න ඕනේ සමබිම ආරක්ෂා වෙන්න නම් අපේක්ෂකයින්ට සල්ලි තියන අයට, සල්ලි අඩුවෙන් තියන අයට, වැඩියෙන් තියන අයට, එහෙම ભેදයකින් තොරව හැමෝටම සමබිමක් නිර්මාණය කිරීමේ එක කාර්යභාරයක්. මේ වියදම් නියාමනයෙන් විතරක් මේක වෙන්නේ නැහැ. නමුත් සැලකිය යුතු මැදිහත් වීමක්, කාර්යභාරයක් මේ නීතිය යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දෙවනි කාරණේ මේ දූෂණය. අපේ රට දූෂණයෙන් වැහිලා කියලා, අල්ලසින් වැහිලා කියලා අපි මේ දශක ගණනාවක් තිස්සේ දැන් කතා කරමින් තිබෙනවා. ඒකේ ප්‍රධාන චෝදනාවක් මේ දේශපාලන පක්ෂ සහ දේශපාලන ඒ ඉන්න නායකයින්ට යොමු වෙනවා. එතකොට මේ තත්ත්වය වළක්ව ගන්න එක්තරා විදිහකට මේ ටූල් එක නැත්නම් මේ වියදම් සීමා කිරීම වැදගත් වෙනවා. මොකද මැතිවරණයකදී අපේක්ෂකයෝ කරන වියදම් සීමාවකට යටත් උනේ නැත්නම්, අසීමිතව වියදම් කරන්න පුළුවන් වුණොත් හැම අපේක්ෂකයම පෙළඹෙනවා තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන්ගේ සල්ලි ටික වියදම් කරන්න, යාළුවන්ගෙන්, නෑදෑයන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි එකතු කරන්න. එහෙම මිලියන ගාණක්, බිලියන ගාණක් වියදම් කළොත් ඔහුට හෝ අයට සිද්ධ වෙනවා මේව නැවත උපය ගන්න, වැඩ කරන්න. කාගේ හරි සල්ලි නම් ගන්නේ ඒ අයට නැවත ඒ මුදල් උපය ගන්න අවශ්‍ය ඉඩ ප්‍රස්තාව හදලා දෙන්න වෙනවා. ඒව තමයි අපි ඉස්සර කාලේ, පහුගිය කාලේ ඇහුවේ සීනිබදු වංචාව වගේ වෙන නම් වලින්. බදු වංචා කිරීම, ඒ කියන්නේ පාලකයෝ හැටියට තමන්ට ලැබෙන දේශපාලන බලය පාවිච්චි කරලා ඉඩ දෙන්න වෙනවා තමන්ට සල්ලි හොයන්න උදව් කරපු අයට.